අයිබෝවන් සුබ දවසක් හැමෝටම මම කලින් වීඩියෝ එකේදී කතා කරේ වීඩියෝ ගේම් වලට ඇබ් බැහැවීම පිළිබඳව ඒ කියන්නේ අපි වීඩියෝ ගේම් එකකට ඇබ් බැහැ වෙලාද කියලා අපිට දැනගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තමයි අපි එකින් දැනගත්තේ අද වීඩියෝ එකෙන් මම කතා කරන්නම් ඔබ හරි ඔබගේ යහළුවෙක් හරි ඔබගේ දරුවා හරි වීඩියෝ ගේම් ක්‍රීඩා වලට ඇබ් බැහැ වෙලා තියෙනවා නම් අපි කොහොමද ඔවුන් එකින් මුදව ගන්න කියලා මෙම වීඩියෝ ගේම් වල යම් යම් සුබදායී දේවල් තිබුණත් මේකට ඇබ් බැහැවීම තුලින් සුබදායී දේවල් වලට වඩා ජීවිතයට අසුබදායී දේවල් තමයි වැඩිපුරම වෙන්නේ ඒක නිසා තමයි යම් කිසි ඇබ් බැහැවීමක ඔබ නියැලෙනවා නම් වීඩියෝ ගේම් හෝ එහෙම නැත්නම් දුරකථනයේ ජංගම දුරකථනයේට ඇබ් බැහැවීමත් මේකටම අදාළ කරගන්න පුළුවන් අපි දැන් බලමු කොහොමද අපි මේ ඇබ් බැහැවීම වලින් මිදෙන්නේ කියලා वीडियो गेम अब्बेवलाइए उबे धरवनागेम ऊट निर तरह यानवन विनदट वड़ा एवागेम तम फोन के बैटरी बेहलती अदी कल को पत्तेनवनागेम आशा वगेम किसी वेडक नीरे एवागेम अब हिता पुलवांग अहु अनिवार्य मेम क्रीडावट एब्बेवलाव के अन्नी वगे अवस्था कोमदगा वीडियो गेम के अट मुलम धरवा एक सर ऐरा बेह मुखद दड़ी आशा वकीन निशा ओहे मनस कड़ा बेटन पुलवांग हू आसम दे हे ऐरी मनसा अपट पलवीन पीवर विदियट करान पुलवांग निश्चित काल क्लबादीम एक අපි හිතමු දවසේ 4 ඉඳලා 5 දක්වා ඒ වගේ පැයක් වගේ කාලයක් අපිට පුළුවන් මෙම වීඩියෝ ගේම් එකට ඔහුව යොමු කරන්න. හැබැයි අනිවාර්යයෙන්ම ඔබ මතක තබා ගන්න ඕනේ පැයෙන් පස්සේ මොනම හේතුවකටවත් නැවත ඔහුට මේ ක්‍රීඩාවේ නියැලෙන්න අවස්ථාවක් ලබා දෙන්න හොඳ නැහැ. ඒ වගේම තවත් කාරණාවක් තමයි දැන් අපි දවසේ යම්කිසි කාලයකට මෙම වීඩියෝ ක්‍රීඩාව ලිමිට් කරාට පස්සේ අපිට පුළුවන් ටික දවසක් ගිහිල්ලා හරියටම එම කාලය ලඟ වෙනකොට වෙනත් ඔහු කැමති වෙනත් විශේෂාංගයකට ඔහු යොමු කරන්න. මේ විදිහට ක්‍රමක්‍රමයෙන් මෙම වීඩියෝ ගේම් එකට ගත කරන කාලය ටික ටික අඩු කරන්න පුළුවන්. වීඩියෝ ගේම් වලට විතරක් නෙමෙයි දුරකථනයට හෝ වෙනත් මොනියම් හෝ ඇබ්බැහිවීමකට ඔප යොමු වෙලා තියෙනවා නම් එක සැරේින් ඉවත් කිරීම කොහොමත් පහසු නැහැ. දෙවෙනි කාරණය තමයි දුරකථනය ඊළඟට ක්‍රීඩා කිරීමේ උපකරණ ආදිය නිදන කාමරයට රැගෙන යාමට ඉඩ නොදීම. සාමාන්‍යයෙන් මේ දේවල් අපි නිදන කාමරයේ තිබුණොත් අපි රාත්‍රියටත් මේවා පාවිච්චි කරන්න බලනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම නිදන කාමරයට මේවා රැගෙන යන්න අවස්ථාව නොදිය යුතුයි. එවිට අපිට පුළුවන් රාත්‍රියේදී ඔහු ගේම් ක්‍රීඩා කිරීමෙන් වළක්වන්න. බොහෝ ඔබේ දරුවා දැනටමත් දිගු කාලයක් තිස්සේ මෙම ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහුගේ ශරීර සෞඛ්‍ය පිරිහෙනම හේතුව එකම ඉරියව්වක දිගු වෙලාවක් වාඩි වෙලා ඉන්න නිසා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම ඔහුව ව්‍යායාම සඳහා යොමු කළ යුතුමයි. ඒ වගේම තමයි අමතර ක්‍රියාකාරකම් සඳහාත් කාලය වෙන් කර යුතුයි. එතකොට ඔහුගේ මනස නිදහස් වෙනවා. ඒ කියන්නේ මෙතෙක් කල් වීඩියෝ ගේම් එකකටම ඇබ්බැහි වෙලා හිටපු ඔහු යම් කිසි ලෙස පරිසරයට නැවත හුරු කිරීමක් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඔහුගේ හොඳම ළඟම මිතුරන් සහ පවුලේ හිතවතුන් සමග වැඩිපුර කාලය ගත කරන්නත් අපිට මේ කාලය යොදවන්න පුළුවන්. ඒ වගේම සමයි ගේම් ක්‍රීඩා කිරීම වෙනුවට වෙනත් පළදායී විනෝදාංශ වලට අපිට පුළුවන් ඔහු යොමු කරන්න. ඉතින් යාළුවනේ මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබ යම් කිසි දෙයක් ලබා ගන්න ඇති කියලා. මේ වගේ ඇබ්බැහිවීමකට ඔබ හෝ ඔබගේ හිතවතෙක් ඔබගේ දරුවෙක් සහෝදරෙක් යොමු වෙලා ඉන්නව නම් එහෙම නැත්නම් යොමු වීමට ආසන්නයි කියලා ඔබට දැනෙනව නම් කරුණාකරලා ඔබට පුළුවන් ඔහුට උදව් කරන්න. අපේ උදව් ඒ වගේ අයට අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒක නිසා මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනව නම් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන් එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා.